සුරතුලන්ට අදිරිය කරනවා යා ඔන්න අදත් මගේ channel එකට සාදරයෙන් එකතු කරගන්නවා. ඉතින් රෑ වෙලා තියෙන්නේ මොකක්ද මම මේ කරන්න යන්නේ. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් feeding video එකක් කියලා තිබ්බා මගේ monster pond එකේ. ඒ වගේම reddie slide ලාගේ. ඉතින් මම යාලට වැඩ ඇරලා ඇවිල්ලා රෑට තමා කැමරට හුරු කරගෙන තියෙන්නේ. ගොඩක් monster මානුන්ට රෑට තමා කැමරට දෙන්නේ. ඒකට හේතුව මෙයාලා රාත්‍රී කාලයේදී තමා ගොඩක් active වෙන්නේ. ඉතින් ඒ හින්දා මෙයාලට රෑට තමා මම කැමර දෙන්නේ සාමාන්‍යයෙන් හයත් හතහ මාරත් අතර වගේ මේ ටයිම් වල තමා මම මෙයාලට කැම දෙන්නේ. ඉතින් අද ලෑස්ති වෙන්නේ මගේ මොන්ස්ටර් මාළුන්ට කැම දෙන වීඩියෝ එකක් ඔයාලට අරන් ඉන්නේ. ඒ වගේම රෙඩ්ඩිය සයිඩ්ලා ටික ඉන්නවා. එයාලට කැම දෙන වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් ඔයාලා කලින් දකින් නැති මොනවද මම මෙයාලට දෙන්න යන්නේ. ඉතින් මේකේ ඉන්න කිහිප දෙනෙක්ට, ඒ කියන්නේ මේකේ ඉන්න අපේ ජයන්ට් ගුරාමි සෙට් එකට මම පැලට් තමා දෙන්නේ. සාමාන්‍යයෙන් ඒක ඔයාලා දැන් දකින්න ඇති බොටල් එකේ තියෙනවා. ඊට අමතරව තව පොඩි එකක් තියෙනවා තන බකට් එකේ ඉන්නවා ටෙට්‍රා වර්ග කිහිපයක්. ඉතින් එයාලට ඒ කෑම එක දෙන්න ඕන. ඊට අමතරව රෙඩ්ඩිය ස්ලයිඩ්ලටයි රෙඩ්ටේල් කැට්ෆිෂ්ලටයි අපේ මෙතන ඉන්නවා ඇලිගේටවයි ඇලිගේටරයි දෙන්නේ මාළු. එහෙම නැත්නම් සාලයෝ, එහෙම නැත්නම් මොන හරි මාළු වර්ගයක් ඉස්සෝ. අද නම් දෙන්නේ මෙයාලට මාළු තමා. මාළු තමා අද දෙන්න තියෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නොකර යන් ටැංක් ටිකට. මෙයාලට මා කෑම දෙමු. මොකද දැන් මෙයාලා බලන් ඉන්නේ කෑම දෙනකන්. දැන් මම මෙතන ඉන්නකොටම ඇලිගේට ළඟට ඇවිල්ලා ඉන්නවා. එයා දන්නවා දැන් කෑම දෙන්න හදන්න කියලා. ඉතින් එහෙනම් අපි ටග් ගාලා මෙයාලට කෑම දෙමු. හරි, ඉතින් ඔන්න මං ආයෙ පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේක තමයි දෙන්න යන්නේ. ඉතින් මාළු තියෙනවා. ඊට පස්සේ අපේ ජයන්ට් ගුරාමින්ට දෙන්න පැලට් එක තියෙනවා. කොපෙන්ස් එක හයි ප්‍රෝටීන් එක තියෙන. ඊට පස්සේ මෙතන තියෙනවා ආයෙ පොඩි සයිස් එකකින්, ගොඩක් පොඩිම සයිස් එකකින් ඔයාලට පේනවා ඇති තියෙනවා අපේ ටෙට්‍රා ටිකට දෙන්න ඕන කෑම ටික. ඉතින් මේකේ රෙඩ්ඩිය ස්ටයිල්ලා ඉන්නවා. මේකේ අපේ වෙන් කරගත්ත ඇලිගේටවයි එහා පැත්තේ අනිත් මොන්ස්ටර් මාළු ටික ඉන්නවා. ඔයාලට කරුවල හින්දා පැහැදිලිව පේන එකක් නෑ. කොහොමරි මම උපරිම ක්ලියර් විදියට ඔයාලට ගන්න ට්‍රයි කරන්නම්. මොකද ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ, ඒ හින්දා ඔයාලට ක්ලියර් වෙන එකක් නෑ බොහෝ දුරට. බලමු. හරි, ඉතින් මෙන්න මෙතන ඉන්නවා ඇලිගේට. ඔයාලට පේනවා ඇති පැහැදිලිව. එයා දැන් කෑම දෙනකන් බලන් ඉන්නේ. අපි ඇලිගේටට කෑම දෙන්න කලින් මුලින්ම අපේ ටෙට්‍රා ටිකට කෑම ටික දීලා, ඊට පස්සේ අපේ රෙඩ්ඩිය ස්ලයිඩ්ලට කෑම ටික දීලා මොන්ස්ටර් පොන්ඩ් එකට එමු. එහෙනම් අපි මුලින්ම ටෙට්‍රා ටිකට කෑම ටික දී ගමු. ඉතින් ඔයාලට පේනවා ඇති කෑමවල සයිස් එක පොඩි ප්‍රමාණයක් යාලට දෙන්නේ. හරි, ඉතින් මෙන්න මේක ඉන්නවා සීබ්‍රලා. සීබ්‍රා කෙනෙක් ඔයාලට පේන්න ඉන්නවා. ඊට අමතරව ටෙට්‍ර ටිකක් ඉන්නවා. හතර පහ දිනක් ඉන්නේ. අපි එහෙනම් මෙයාලට කෑම දාලා ඉමු. හරි, ඉතින් එයාලා ඔහොමම ඇවිල්ලා කෑම ටික කයි. එයාලා ලයිට් එළිය එයාලට එච්චර හුරු නැති හින්දා ඔය දැන් ඉන්නේ නැතු ඉන්නේ. මොකද මේකට ලයිට් එළියක් වැටෙන්නේ නැහැ. ඒ හින්දා තමා එයාලා කෑම කන්න එන්නේ නැතු ඉන්නේ. ලයිට් එළිය අයින් වුණාම එයාලා ටික ටික ඇවිල්ලා කෑම ටික කයි. එහෙනම් අපි අපේ ඉබ්බු සෙට් එකට කෑම ටික දෙමු. හරි, ඉතින් ඔයාලට පේනවා ඇති අපේ ඉබ්බු සෙට් එකේ ඉන්නවා එක්කෙනෙක් අඩුයි. එයා එහා පැත්තේ ඉන්නේ. ඔයාලට පේන්නේ නැතුව ඇති දැලෙහිඳා ටෑන්ක් ක්ලීන් ඉන්නවා. ඊට අමතරව එහා පැත්තේ අපේ මොන්ස්ටර් පොන්ඩ් එකේ ඉඳලා අල්ලපු අර පොඩි ගුරාමි කිහිප දෙනෙක් ඉන්නවා මේකට දාපු. ආන් අනිත් කෙනා තියෙනවා. එහෙනම් අපි මෙයාලට මේකෙන් කෑම ටිකක් දාමු. එයාලා ළඟට කතා කරාම එනවා බොහෝ දුරට. අපි කතා කරලා බලමු එයාලට. එන්නා එයාලට කෑම ටිකක් දාමු. හරි, ඉතින් ඔයාලට පේනවා ඇති ඉබ්බු සෙට් එක කෑම ටික කනවා. ඉතින් මෙයාලට
සාලියෙක් වගේ එක පාර දෙම්මම් මෙයාලා පොරක් කාලා කන්න ඉතින් ඒක අද කෑලි කපලා තියෙන්නේ මොකද ලොකු මාළු වර්ගයක් ගෙනල්ලා ඉඳියේ මොකද මන් දන්නේ ඒ හින්දා කෑලි කපලා තියෙන හින්දා එයාලා වෙන වෙනම කනවා එක්කෙනෙක් නම් කෑල්ලකුත් තරම් ගාන හරියට ගියා එයාව දැන් හොයන්න බෑ ඉතින් මේ ඉන්නේ ඉබ්බෝ සෙට් එක හරි ඉතින් ඔයාලට ඔයත් පේන්නේ මොන්ස්ටර් පොන්ඩ් එකේ තත්ත්වය ඉතින් ඔන්න අපේ RTCලා දෙන්න ඉන්නවා පම්ප් එක ළඟම අනිත් කට්ටිය එහා ඉන්න ඔයාලට පැහැදිලිව පේන්නේ නැතුව ඇති මොකද මේකේ දැලක් දාලා තියෙන හින්දා මේකේ මීටින් එහාට අයින් කරන්න බෑ ඉතින් මෙතන ඉන්නවා ලොකුම අපේ ජයන්ට් ගුරාමි පාකු දෙන්න ඉන්නවා පාකු දෙන්න නම් ඔයාලට පැහැදිලිව පේන්න හොයන්න බෑ හරි ඉතින් මෙතන අපේ තව ජයන් ගුරාමියෙක් ඉන්නවා හරි අපේ RTCලා දෙන්නත් ළඟම ඉන්න හින්දා මුලින්ම පැලට් ටික දාගනිමු මෙයාලට ඉතින් මෙන්න මේ ටික අපේ ජයන් ගුරාමි ටිකට කන්න මෙහෙම දාගන්නවා ඉතින් එයාලා අපි කැට්ෆිෂ් ඇවිල්ලා ඉන්නවා අර එහෙනම් අපි අපේ රෙට්ටේල් කැට්ෆිෂ්ලටයි පාකු ටිකටයි අපේ අපේ කෑම වේල ටික දාගමු ඉතින් ඔයාලා දකින්න ඇති මගේ මොන්ස්ටර් පොන්ඩ් එකට ඒ වගේම රෙඩ්ඩියස් ස්ටයිල්ලාගේ පොන්ඩ් එකට අපේ ටෙට්‍රාගේ අර බකට් එකට කොහොමද කෑම දැම්මේ කියලා ඇත්තටම යාලා ලයිට් එකට එච්චර හුරු නැති හින්දා ෆෝන් එකේ ලයිට් එක වැන්නාම එන්නේ නැහැ කෑම කන්ද අඩුයි නැත්නම් වෙනදට සාමාන්‍යයෙන් මන් දානකොට මේ රෙඩ්ටේල් කැට්ෆිෂ්ලා හැම අතරත් අත ළඟටත් ඇවිල්ලා කෑම කාලා යනවා ඉතින් ඉස්සරහට හොඳට පැහැදිලි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඔයාලට අරන් එන්නම් දැන් අපි යන් එහෙනම් අපේ ඇලිගේටට කෑම දෙන්න ඉතින් එයාට අතින්නම් දෙන්න බෑ ඉතින් එයාට මන් දෙන්නේ ඉරට්ටක් කරහා තමා කෑම දෙන්නේ ඉතින් අපි යන් එහෙනම් එයාටත් කෑම දෙමු ඔයාලට පේනවා ඇති මෙන්න ඉන්නවා අපේ ඇලිගේඩර් ඉතින් මෙහෙම ඉරට්ටක් කරහා තමා එයාට මන් කෑම දෙන්නේ ඉතින් අපි බලමු දීලා එයා කොහොමද කන්නේ කියලා ඔයාලා දකින්න ඇති ඉතින් ඔන්න ඔයාලා අද දකින්න ඇති මගේ මොන්ස්ටර් මාළුන්ට ඒ වගේ මංගාව ඉන්න ඉබ්බෝ සෙට් එකට මගේ මාළු සෙට් එකට කොහොමද මම කෑම දුන්නේ කියලා ඉතින් ඇත්තටම ෆෝන් එකෙන් තමයි වීඩියෝ එක අරන් ආවේ ඉතින් ෆෝන් එකෙන් රෑ වෙලා අල්ලනකොට කැම් එකේ පොඩි අපහැදිලි ගතියක් එනවා ඒ වගේම මම තනියම වීඩියෝ කරේ ඉතින් තනියම වීඩියෝ කරද්දී කෑම දෙනකොට ඇත්තටම එතෙන්දී ඔයාලට අපහැදිලිතා එන්නේ නැති ඉතින් ඒකට මුලින්ම සමා වෙන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ ඉස්සරහට මම ක්ලියර් වීඩියෝක් අනිවාර්යෙන්ම ඔයාලට මීට වඩා හොඳ වීඩියෝක් අනිවාර්යෙන්ම අරන් එන්නම්. අද වීඩියෝ එකත් ඔයාලට හොඳ වෙයි කියලා හිතනවා. ඉතින් කැමරාවේ ක්වොලිටිය ගැන එච්චර හිතන්න එපා. ඉතින් මාළුට ආදරය කරන කෙනෙක් නම් මාළු ගැන බලන කෙනෙක් නම් අනිවාර්යෙන්ම වීඩියෝ එක ඔයාලට හොඳ වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඉස්සරහට තවත් අලුත් එපිසෝඩ් වලින් ඔයාලා ගාවට එන්නම්. ඒ වගේම මොන්ස්ටර් පොන්ඩ් එකේ අප්ඩේට් අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන් තරම් ඉක්මනට සිදුවන සියලුම අප්ඩේට් අරන් එනවා ඊට අමතරව ඉස්සරහට වීදුරු ටැංකියක් හදාගෙන සුපිරි සෙටප් එකක් දාලා ආයේ මොන්ස්ටර් මාළු ටිකක්ම තමයි ගේන්න හිතාගෙන ඉතින් ඒවත් වීඩියෝ ඉස්සරහට අනිවාර්යෙන්ම අරන් එන්නම් එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න හැමෝටම සුබ දවසක් good night